අයබෝවන් මම ජෝතිෂවේදී අචල දිවාක මේ අවුරුද්දේ රට හැම අංශයක්ම බෙදලා තියෙන්නේ පළවෙනි මොකද බෙදලා තියෙන්නේ නැකත් කමිටුව හා තව කමිටුවක් වශයෙන් දෙකොටසක් බෙදිලා මේ නැකතට සමහරක් අය ගරහනවා ඒගොල්ලෝ නැකතක් ඉදිරිපත් කරනවා ඒකෝ දැන් නැකත් දෙකක් මිනිස්සු ඉන්නේ මාර අවාසනාවන්තහ ආන්දෝලනාත්මක අවස්ථාවක මිනිස්සු තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියලා මේ ජෝතිෂය කියන්නේ මේ නැකත කියන්නේ අවුරුදු 28000 පැරණි චාරිත්‍රයක් දෙවුන් දොරින් කියන්නේ සූර්යා පැමිණනා වූ දෙවුන් දොරින් කියන්නේ දෙවියන් වැඩිය නුවර එතකොට මේ දෙවුන් දොරට මේ නම වැටලා තියෙන්නේ මීට අවුරුදු 22000 කට පස්සේ පෙර මොකද හේතුව දෙවියෝ වඩින්නා වූ දොර හැටියට දෙවුන් දොර කියන්නේ ඒ කියන්නේ සූර්යා පළවෙනිම අපේ මේ ශ්‍රී ලංකාවට එන්නේ දෙවුන් දොරින් ඇතුල් වෙන්නේ ඒක එතකොට මේ අවුරුදු 28000 පැරණි චාරිත්‍රයක් අද මේක දෙකට බෙදිලා නැකත් දෙකක් දෙන්න අතරපත් වෙලා තියෙනවා ඇත්ත වශයෙන්ම කියන්න ඕන කාරණාවක් තියෙනවා රෑ 10 සිට 6 දක්වා රෑ 10 සිට රාත්‍රී මධ්‍යම රාත්‍රී 2 දක්වා තියෙන්නේ හේමන්ත ඍතුව රටක ඍතු 6ක් තියෙනවා දවසටත් ඍතු 6ක් තියෙනවා වසන්ත ඍතුව වසාන ඍතුව එතකොට මේ වෙලාව හේමන්ත ඍතුව කියන්නේ රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රී 2 දක්වා ඒ වෙලාවේ කිරිබත් අනුභව කරන්න බෑ නමුත් මේ නැකත් කමිටුව යනු රාජ්‍යයේ මැදිහත් වීමෙන් සිකරන්නා වූ කාර්යතාවයක් එතකොට අපි රාජ්‍ය විසින් අපිට අපි සිංහල බෞද්ධයෝ හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා අන්දාමි වික්කවේ රාජූණං අනුමත්තිතුන් කියලා ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා උඹලා බෞද්ධ භික්ෂු දේශනා කරලා තියෙනවා ඒ රටේ තියෙනා වූ නීතිය ගරු කරන්න කියලා ඒ රටේ තියෙනා වූ දේශයේ තියෙනා වූ නීතියද ගරු කරන්න බුද්ධ නීතිය පසක තබා කියලා අපි දන්නවා එහෙනම් සිංහල බෞද්ධ හැටියට මේ රාත්‍රී නැකත ඉදිරිපත් කරලා තියෙන්නේ නැකත් කමිටුව හා රාජ්‍ය විසින් ඒ කියන්නේ නැකත් කමිටුවේ ප්‍රශ්න තියෙනවා මොකද නැකත් කමිටුව ඉන්නේ කල්ලිය හැමදාම එතන ඉන්න බලනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැරද්දක් තියෙනවා නමුත් මේ ජෝතිෂයේ දෙකට බෙදන්න බෑ මොකද සමහරක් අය කියනවා උදේ ගන්න කියලා එතකොට මිනිස්සු මොකද්ද කරන්නේ මේකට තියෙනා වූ ගෞරවය නැති වෙනවා මේකට තියෙනා වූ භක්තිය නැති වෙලා මිනිස්සු දෙවලක් අතර තනි වෙනවා ඒ නිසා මම කියනවා මේ නැකත සුබ වුණා කියන්නේ රාත්‍රී නැකතට මේ අවුරුදු ක්‍රියාවලිය සිද්ධ කළත් අනිත් අය දෙන්නා වූ උදේ නැකතට ක්‍රියාවලිය සිද්ධ කළත් මේ රටට සෞභාග්‍යයක් ගොඩනගෙන්නේ නැහැ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට මේ පැමිණීම චාරිත්‍රයක් ඒ චාරිත්‍රය ඇත්ත වශයෙන්ම උදේ ගන්න තිබ්බා නමුත් නැකත් කමිටුව කියනවා නම් මේක රාත්‍රී ගන්න ඕනි කියලා ඒ නැකත් කමිටුව දෙකට බෙදීම තුළ වෙන්නේ මේ රටේ සංස්කෘතිය බෙදෙනවා ඒ තමයි පළවෙනි කියනවා බුදුරජාන් වහන්සේ දේශනා කළ වදාළට රාජුණන් අනුමතිතුන් රජේ නීතියට ගරු කරන්න ඕන නිසා මේ සංස්කෘතික අමාත්‍යාංශයට බද්ධ වෙලා ඉන්නා වූ මේ නැකත් කමිටුව කරන්නා වූ ඒ නැකත් රාත්‍රී කාලේ නැකත පිළිගන්න කියලා මම කියන්නේ ඇයි මේක බෙදුනොත් මිනිස්සු බෙදෙනවා ඇත්ත වශයෙන්ම රටේ මිනිස්සු බෙදිලා තියෙන්නේ නමුත් අපි හැම තැනකම මිනිස්සු බෙදුනොත් වෙන්නේ මොකද මේකේ විශ්වාසය නැති වෙනවා ඒ නිසා අර උදේ කට්ටියට මම කියනවා ඒගොල්ලන්ගේ නැකතට කළා කියලා සෞභාග්‍ය ඇති වෙන්නේ නැහැ මේගොල්ලන්ගේ නැකතට කියලා සෞභාග්‍ය ඇති වෙන්නේ නැහැ මේ රට තියෙන්නේ භයානක තත්ත්වයේ කියලා මම කියනවා එහෙම ගාමි තිබ්බව අරගලයට පහර දුන්න අතපය කැඩුවා ඊට පස්සේ අරගලේ මිනිස්සු කුපිත වෙලා පොහට්ටුවේ ගෙවල් ගිහින් තිබ්බා එතකොට මොකද්ද මේ ජනාධිපතිතුමා ආවේ කොහොමද ආවේ ලේ වගුරුවගෙන එතුමාගේ ගේත් ගිනි ගත්තා හැබැයි එතුමාගේ පුස්තකාලේ තිබ්බා වූ පොත් ටික අරන් තියලා එතුමාගේ ගිනි තිබ්බා. එතකොට බලන්න මේ ජනාධිපති ආපු විදිහ ලේ වගුරුවගෙන තමයි ජනාධිපති ආවේ. දැන් මේ අවුරුද්දේ ඡන්දයක් තියෙනවා. ඕගොල්ලෝ කාටවත් තේරෙනවද ඡන්දයක් තියයි කියලා? නෑ. එහෙනම් මෙයා යන්නෙත් මගේ ජ්‍යොතිෂ අනාවැකේ තමයි මෙයා ආවෙත් ලේ වගුරුවගෙන යන්නෙත් මෙයා ලේ වගුරුවගෙන අපි ඡන්දයක් දිනා ගන්නව නම් අනිවාර්යයෙන්ම පාරට බැහැලා ප්‍රජාතන්ත්‍රවාදීව අපි ඡන්දේ දිනා ගන්නට ඕනේ මේ ජනාධිපතිතුමා යන්නේ ලේවගුරුවලා කියලා මම මේ අවස්ථාවේ කියනවා. ඒ නිසා මේ රටේ ජ්‍යොතිෂය විශ්වාස කරන්න අපි විශ්වාස කරලා ඒ රාජ්‍ය විසින් පවත්නා වූ නැකතට සිද්ධ කරන්න. මොකද මේ රජුරෝ මේ ඉන්නා වූ ජනාධිපති හා ඉන්නා වූ ඇමති පරස්පර විරෝධී. ඒගොල්ලන්ගේ තියෙනා වූ පරස්පර විරෝධීතාවය රටේ අයහපතට පාවිච්චි කරන්න එපා.